වේගය අපි හැමෝම අවංකවම කැමති නමුත් බහුතරයක් පිරිස බය මාත්‍රකාවක් තමයි වේගය ඉක්මන් කොටයි කියලා පැරණන්ගේ කියමනක් තිබ්බට අදටත් ලෝකයේ ගොඩක් දේවල් අනේකට වඩා ඉක්මනින් කරන්න ලොකු තරගයක් තියෙනවා ඒ අතරිනුත් මෝටර රථ කර්මාන්තය කියන්නේ ගොඩක් වේගය ගැන සැලකිලිමත් කර්මාන්තයක් 19 වන සියවසේදී කාල් බෙන්ස් විසින් නිර්මාණය කරපු පළමු මෝටර රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 16ක් වෙද්දී ඊට වසර 130කට පසුව නිෂ්පාදනය වුණු මෝටර රථයක වේගය පැයට කිලෝමීටර් 400ක් ඉක්මවා යාමෙන්ම ඒ උනන්දුව සහ දියුණුව මනාව පිළිබිඹ වෙනවා. ඉතින් අද අපි ඔටෝ ගොසිප් වලින් කතා කරන්නේ 2021 වසරේ මේ වන විට ඉතිහාසයේ ඉහළම වේගයක් වාර්තා කළ සුපිරි මෝටර රථයක් ගැනයි. බලන්න මේ ඔබ හිතාගෙන උණු මෝටර රථයමද කියලා. වීඩියෝ එක අවසාන වනතෙක් නැරඹුවොතින් ඔබට වටිනා කියන තොරතුරු රැසක් දැනගන්න ලැබෙනවා නොඅනුමානයි. බොහෝ අය හිතාගෙන ඉන්නේ දැනට ලෝකයේ වේගවත්ම මෝටර රථය බුගාටි කියලායි. ඔව් බුගාටි මෝටර රථය කාලයක් ලෝකයේ වේගය අතින් පළමුවන තැන ගත්තා තමයි. නමුත් ඔබ සුපිරි මෝටර රථ ගැන උනන්දු කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් මේ වෙනකොට දන්නවා අපි අද කතා කරන මෝටර රථය ගැන. පැයට කිලෝමීටර් 489ක වේගයක් වාර්තා කර තිබූ බුගාටි කයිරන් සුපර් ස්පෝර්ට් රථය පරදවමින් 2020 වසරේ නොවැම්බර් මාසයේදී ලෝකයේ වේගවත්ම රථය බවට පත්වීමට SSC ටවුටරා මෝටර රථයට හැකි වුණා. SSC ටවුටරා මෝටර රථය මේ වන විට ලෝකයේ සියලුම සුපිරි මෝටර රථවලට අභියෝගයක් වී හමාරයි. කවුද මේ SSC ටවුටරා රථයේ නිෂ්පාදක? SSC ටවුටරා මෝටර රථයේ නිෂ්පාදනය කළ තියෙන්නේ ඇමරිකාවේ තියෙන ෂෙල්බි සුපර් කාස් කියන නමින් ලෝ සුපතල SSC නෝත් ඇමරිකා කියන සමාගමනයි. මේ ආයතනයෙන්ම තමයි SSC අල්ටිමේට් ඒරෝ කියන මිඩ් එන්ජින් මෝටර රථය නිෂ්පාදනය කරනු ලැබුවේ. එම මෝටර රථය තමයි 2007 සිට 2010 වසර දක්වාම ලෝකයේ වේගවත්ම මෝටර රථය යන ගිනස් වාර්තාව අයිති කරගෙන තිබුණේ. 2010 දී ඒ වාර්තාව බිඳහෙළුවේ බුගාටි වේරෝන් සුපර් ස්පෝර්ට් මෝටර රථය විසිනුයි. ඉතින් ඒ අනුව බුගාටි රථය විසින් කඩපු තමන්ගේ ලෝක වාර්තාව SSC ටවුටරා මාර්ගයෙන් ආයෙ තමන් අතට ගන්න SSC නෝත් ඇමරිකා ආයතනයට අද පුළුවන් වෙලා තියෙනවා. ටවුටරා රථයේ නිර්මාණකරු මේ සුපිරි මෝටර රථය ඩිසයින් කළ තියෙන්නේ ජේසන් කැස්ට්‍රියෝටා කියන සුප්‍රකට මෝටර රථ නිර්මාණකරු විසිනුයි. ඔහුගේ අතින් නිර්මාණය වුණු මෝටර රථවලට Ferrari 599 GTB Fiorano, Maserati Grand Turismo, Rolls-Royce Hyperion වැනි මෝටර රථත් ඇතුළත්. ඇත්තටම මේ SSC ටවුටරා මෝටර රථය නිර්මාණය කරන්න අදහස ඉදිරිපත් වෙලා තියෙන්නේ 2011 වසරේදී. ඒ අනුව SSC නෝත් ඇමරිකා එහෙමත් නැත්නම් ෂෙල්බි සුපර් කාස් ආයතනයත් ජේසන් කැස්ට්‍රියෝටාගේ සුසංයෝගයෙන් 2014දී මේ රථයේ නිෂ්පාදනය පටන් අරන් තියෙනවා. ඉතින් ඒ විදිහට ආරම්භුණු SSC ටවුටරා මෝටර රථය 2020 නොවැම්බර් මාසයේදී එළිදක්වන්න පුළුවන් වෙලා තියෙනවා. ටවුටරා කියන නමේ තේරුම ටවුටරා කියන්නේ නවසීලන්තයට ආවේනික උරග විශේෂයක්. ඇත්තටම මේ උරග විශේෂයට අනිත් හැම සතෙකුටම වඩා ඉතා සූක්ෂමව වැඩ කටයුතු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලයි කියන්නේ. අන්න ඒ හේතුව නිසාම තමා මේ රථයටත් ඒ නම භාවිත කරලා තියෙන්නේ. ටවුටරා කොහොමද වේගවත්ම මෝටර රථය වෙන්නේ? මේ සුපිරි මෝටර රථයේ එන්ජින් එක 5.9 ලීටර් ට්වින් ටර්බෝ චාර්ජ් V8 එන්ජින් එකක්. මේකේ මුල්ම කන්සෙප්ට් එකේ තිබිලා තියෙන්නේ 6.9 ලීටර් එන්ජින් එකක්. නමුත් ප්‍රොඩක්ෂන් එකේදී එන්ජින් එක 5.9 ලීටර් එන්ජින් එකක් බවට පත් කරලා තියෙනවා. මෙහි පවර් අවුට්පුට් එක අශ්ව බල 1750ක් වෙනවා. ඇත්තටම බුගාටි කයිරන් සුපර් ස්පෝර්ට් මෝටර රථයේ පවර් අවුට්පුට් එක අශ්ව බල 1575ක් වෙනවා. ඉතින් SSC ටවුටරා කාර් එකේ අශ්ව බල ප්‍රමාණය ඊට වඩා ලොකු බලයක් ගන්නවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ SSC ටවුටරා මෝටර රථය බුගාටි රථයට වඩා කොයිතරම් ඉදිරියෙන් සිටිනවාද කියලා. මේ රථයේ ස්පීඩ් එක ගැන කතා කළොත් වාර්තාගත සාමාන්‍ය වේගය පැයට සතපුම් 316.11ක් වෙනවා. වාර්තාගත උපරිම වේගය පැයට සතපුම් 331.15ක් වෙනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 532.93ක් වෙනවා.
එය දැනට මාර්ගයේ ධාවනය කළ හැකි මෝටර රථයක් වාර්තා කර ඇති උපරිම වේගයයි. අමතක නොවන ටෙස්ට් ඩ්‍රයිව් එක. ඇත්තටම ස්පෝට් මෝටර රථයක් හඳුන්වා දීමේ මුල්ම ධාවනය හරිම විශේෂයි. සාමාන්‍යයෙන් ස්පෝට් මෝටර රථයක් එළි දක්වන විට එහි වේගය පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වෙනවා. ඇත්තටම වේගය ගැන ප්‍රමාණාත්මකව දැන ගැනීම හරිම වැදගත් වගේමයි. මේ මොහොත ආර්ථික වශයෙන් නිෂ්පාදක ආයතනයටත් ඉතාම වැදගත් අවස්ථාවක් වෙනවා. ඉතින් ඔවුන් මේ අවස්ථාවට යොදා ගන්න දහවකයා ගැනත් හරිම සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ අනුව SSC නෝත් ඇමරිකා ආයතනය අතිශූර මෝටර රථ ධාවකයෙක් වන 29 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ඔලිවර් වෙබ් ධාවකයාව මේ සඳහා යොදා ගන්නවා. ඉතින් ඔලිවර් වෙබ් ලාස් වේගාස් වල තියෙන මාවත් දෙකකින් යුක්ත අධිවේගී මාවතක මේ රථය ධාවනය කිරීම සිදු කරනවා. මුල්ම ධාවනයේදී ඔහු වාර්තා කරන්නේ පැයට සතපුම් 301.07ක වේගයක් පමණයි. එය පැයට කිලෝමීටර් වලින් 484.53ක වේගයක්. මේ වේගය ඇත්තටම ඉහළ වේගයක්. නමුත් ලෝකේ වේගවත්ම මෝටර රථය වෙන්න නම් මේ වේගය හොඳටම මදි. තාමත් පැයට සතපුම් 304ක වාර්තාවක් සමග බුගාටි කයිරන් සුපර් ස්පෝට් රථය ඉදිරියෙන් ඔලිවර් වෙබ් රථය ආපසු හරවනවා. ඉන්පසු ඔහු තමන් ධාවනය කළ මාර්ගයේ දිගේම ආපසු වේගයෙන් රථය ධාවනය කිරීමට පටන් ගන්නවා. එවර ඔහු අතිසාර්ථක වෙමින් පැයට සතපුම් 331.15ක වේගයකින්, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 532.93ක වේගයකින් නව ලෝක වාර්තාවක් සමගින් දෙවන ධාවනය නිමා කරනවා. ඒත් සමගම SSC ටවුටරා මෝටර රථය මේ ලෝකයේ තිබෙන වේගවත්ම රථයක් බවට පත් වෙනවා. ටවුටරාහි විශේෂත්වය. මේ මෝටර රථයේ හැඩය ගැන කතා කළොත් අනෙක් ස්පෝට් රථ වගේම වාතය ප්‍රතිරෝධය කපාගෙන යන නිසා ඉදිරිපස උල්ව හදලා තියෙනවා. අනෙක් ස්පෝට් රථවල වගේම මේ රථයේ ඇත්තේ ආසන දෙකක් පමණයි. ඒකට හේතුව රථයේ පුළුවන් තරම් සැහැල්ලු වීම අත්‍යවශ්‍ය වීමයි. රථයේ දොර දෙක බටර්ෆ්ලයි ටයිප් එකට නිර්මාණය කර තිබෙනවා. මේ රථයේ එන්ජින් එක සවි කරලා තියෙන්නේ රථයේ පසුපසටයි. පිටුපස රෝද දෙකට විශාල බලයක් එකවර ලබා දීම මගින් තමා රථය ධාවනය කෙරෙන්නේ. ඒ වගේමයි රථයේ ඔප්ෂන්ස් වලින් 99%ක්ම පාලනය කරන්න තියෙන්නේ ටච් සිස්ටම් එකක්. සාම්ප්‍රදායික පැති කණ්ණාඩි වෙනුවට කැමරා සිස්ටම් එකක් යොදා ගැනීමත් සිදු කරනවා. අඩි 6යි අඟල් 5ක් උස පුද්ගලයෙකුට වුණත් හෙල්මට් එකක් භාවිත කරන ගමන් පහසුවෙන් ඉඳගෙන සිටීමට රථයේ ඉඩකඩ පහසුකම් තිබෙන බවට SSC එක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රථයේ බඳ කොටස ඇලුමිනියම් කොඩු ඇතුළත් කාබන් ෆයිබර් වලින් නිර්මාණය කරලා තිබෙනවා. මේ රථයේ ඩ්‍රයිවිං මෝඩ් 3ක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ ස්පෝට්, ට්‍රැක් සහ ලිෆ්ට් ලෙසටයි. ටවුටරා මෝටර රථයේ මිල. ඇත්තටම මේ රථයේ නියම මිල ප්‍රකාශයට පත් කළා නැහැ. නමුත් එය ඇමරිකානු ඩොලර් මිලියන 1.16ට වඩා වැඩි ඉහළගයක් ගන්නා බවටයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 1.16 කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 23කට වඩා අධිකයි. ඇත්තටම ලෝකයේම වේගවත් මෝටර රථය ලෙසට පිහිටුවන වාර්තාවක් සමග මෝටර රථයකට ලැබෙන ආර්ථික අගය ඊටාම ඉහළ නිසා මේ මුදල එතරම් වැඩිවීම පුදුමයක් නෙවෙයි. අනෙක් අතට මේ මෝටර රථ මාදිලියෙන් ලෝකෙටම බිහි කරන්නේ මෝටර රථ 100ක් පමණයි. ඉතින් ඒ නිසා මේ මෝටර රථයට ඉහළම ඉල්ලුමක් ඇතිවීම නිසා ඉහළම මිලකට අලෙවිවීමත් පුදුමයක් නෙවෙයි. ඉතින් 2021 වන විටත් තවමත් ලෝකයේ වේගවත්ම මෝටර රථය ලෙස ඉදිරියම සිටින්නේ SSC ටවුටරා මෝටර රථයයි. 1966 දී ලැම්බෝගිනි මියුරා කියන සුපර් රථයකින් ආරම්භ වුණු සුපර්කා වංශකතාවේ වර්තමාන කථානායකයා SSC ටවුටරා මෝටර රථය වුවත් නුදුරු අනාගතයේදී මේ රථය අභිවමින් තවත් අලුත් මාදිලියේ සුපිරිම රථයක් ලෝකයට එක්මනින්ම බිහිවේවි. ඉතින් තවත් ලෝකයේම උඩු යටිකුරු කරපු සුපිරි මෝටර රථ රැසක් ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සුපිරි වාහනවලට ආදරය කරන ඔයාගේ යාළුවන්ට දකින්න ෂෙයා කරන්න. ඔයගොල්ල විස්තර දැනගන්න කැමති සුපිරි මෝටර රථ තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.